ලෝකෙම තියෙන හොඳම ජිම් එක B1 ජිම්. machines the free weights ගොඩක් අපි දැකලා නැති equipment තියෙනවා. මෙතන ඉන්න මෙතනට ගන්න ටිකට මේ ෂෝල්ඩර් කප් එක ඉන්ජරි වෙන්න තියෙන percentage එක කොච්චරද? කාඩියෝ කරන්න ෆැට් බර්න් වෙන විදිහ. එන්න එපා ජිම් එකට. මේ දවස් රෙස්ට් එක ගන්න. අපි ඇක්ටිව් වෙන්න ඕනේ, ෆිට්නස් එකේ ඉන්න ඕනේ. ඒක ගෑනු පිරිමි වේදයක් නැහැ. ලයික් ගොඩක් කරා ලංකාවේ සල්ලි වලින් අපි ට්‍රයිසෙප් මසල් එක ගොඩක් ඩෙවලොප් කරගත්ත එක්සයිස් එක. ආයිබෝන් කියලා පිළිගන්නවා School of Fitness powered by Fitness Island YouTube channel එකට, right? අද අපි ඇවිල්ලා ඉන්නේ වෙනස්ම ලොකේෂන් එකක්. අපි ඉන්නේ Dubai, right? Dubai වලත් තියෙන ලෝකේ නැත ලෝකෙම තියෙන හොඳම ජිම් එකකට තමයි අද ඇවිල්ලා ඉන්නේ. අපි හැම channel එකේ හැම වෙලෙම බලන ඔකර අලුත් දෙයක් තියෙන, right? ඉතින් අපි ආව Dubai වල තියෙන හොඳම ජිම් එකක් B1 ජිම්. දැන් ඔයගොල්ලෝ දැකලා ති ලෝකෙින ගොඩක් ෆිට්නස් සෙලිබ්‍රිටීස් ලත් එනවා මේ ට්‍රේන් කරන්න. Hola amigos, what's poppin'? Hey, what's up guys? What's up guys? It's me, Joe Aesthetics. Andre Deo. This big Mikey T in the building. We are here, best gym in Dubai. I'm here at the Bino Gym in Dubai. In the best gym. Bino's B1 gym. Get yourself here and have a sick workout. Larry Wheels, Mike Thurston, Gurak, superstar fitness celebrity train karna. Lokim tiyena hondama gym ekata thamai ewilla tiyena, right? Apita hambena meke Lankave mehe inda honda fitness trainer kene kiyath ekak session ekak karanna ena. අපි දැන් කතා කරන්න යනවා ජිම් එක පෙන්වන්න යනවා. ගොඩක් ඉන්ට්‍රෙස්ටිං සහ ෆන් දේවල් තියෙනවා ෆිට්නස් සහ බොඩි බිල්ඩින් වලට ආසයිට. යම් මාත් එක්ක අදට Dubai B1 ජිම් එක. Right, Bino's gym එක ඇතුළට ආවම මම කිව්වා වගේ, right, ලංකාවේ මෙහෙ හොඳ දෙයක් කරන හොඳ personal trainer කෙනෙක් අපිත් එක්ක මේ වීඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා, right? නම චතුර, නම රද්දුලුවෙක්, right? රද්දුලුවෙක් චතුර outdoor පහකට වැඩි කාලයක් මෙහෙ ඉඳලා මෙහෙ train කරලා ලොකු experience එකක් තියෙන අපේ කැමරාට ඉන්න කලින් කතා කරලා ලොකු knowledge එකක් තියෙනවා. ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. එයාගෙන් අපි ideas එකක් ගන්න knowledge එකක් අරන් ඕගලන්ට දෙන්න චතුර අපිත් එක්ක join වෙලා ඉන්නවා. මෙහි competitions පවා first place తీරපු හොඳ bodybuilding නැත්නම් fitness වල ආදරයක් තියෙන චරිතයක් තමයි අපිත් එක්ක ඉන්නේ. පොඩ්ඩක් ඔයගෙන අපේ audience එකට කියන්න. මගේ නම චතුර නේ කිව්වා වගේ මම පටන් ගත්තේ රද්දුගම ස්කීල් එකේ බොඩි පවර් gym එකෙන්. ඊළඟට මගේ පුහුණු කරු වෙන්නේ සුනිල් ජයන්ත මාස්ටර් YMCA එකේ. මම ඩුබායි ආවෙන් පස්සේ ක්‍රීඩාව පටන් ගන්නකොට මට උදව් කරන්නේ වසන්ත සුභසිංහ මගේ දැන් වර්තමාන පුහුණු කරු. මම 2005 ජූනියර් මිස් ශ්‍රී ලංකා, 2006 ජූනියර් මිස් ශ්‍රී ලංකා, ඉතින් ඉඳන් 75 80 85 90 සහ 90ට වැඩි බරපන්ති. මම බරපන්තියෙන් රන් පදක්කම දිනාගත්තා. මේ තිබ්බ ඩුබායි බීච් එකේ රෝස් මෙඩල් එක මම දිනාගත්තා. දැන් තේ ඉස්සරහට ප්‍රෝ කාඩ් එක ගන්න තමයි දැන් ගොඩක් කටයුතු කරගෙන යන්නේ. රයිට්. ඉතින් යමු පොඩි වර්කවුට් එකක් කරනවා, රයිට්? මොකද මම කරගන්න දේවල් ගොඩක් තියෙනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා අහන්න. මේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රිය ගැන සහ මස්සල් බිල්ඩින්ග් ෆැට් ලොස් කියන ටිප්ස් ගන්න පුළුවන් හොඳ වීඩියෝ එකක්. අපි යම් වර්කවුට් එකක් කරන ගමන්ම මම ප්‍රශ්න කීපයක් අහන්න යනවා. අපි යම් වර්කවුට් එකක් චෙස්ට් වර්කවුට් එකක් පොඩි චෙස්ට් වර්කවුට් එකක් කරමු කියලා කිව්වේ. චතුරුව චෙස්ට් ප්‍රෙස් ටිකක් ගහලා වෝම් අප් කරනවා. වෝම් අප් එක ඇයි මොනවද සාමාන්‍යව වෝම් අප් එකට කරන්නේ? මොනවද වෝම් අප් ඉම්පෝර්ටන්ට් එක අපි යනවා. मसल ब्लड मसल ऐक्टिवेट मसल ऐक्टिवेट मसल पर्फॉम कर पलवी कारण मूव करना है इंजरी आम कर मूव करना है अभी right මෙහි තියෙන equipments
ගොඩක් අඩ්වාන්ස් රයිට් මේ ජිම් එක වටේම බැලුවොත් يعني ගොඩක් අපි දැකලා නැති equipment තියෙනවා muscle ගොඩක් දැනෙනවා ගොඩක් ඩුබායි වගේ රටක් ගොඩක් අඩ්වාන්ස් ඒගොල්ලන්ගේ machines ආනේ ජිම් එක ගොඩක් තියෙනවා box shifting right video ke product mada podi pani video karangama godak kalayak iwara vela thibba godak illapu product ekak aapaw stock ekak ravilla thiyena fitness island 2.2 liter water bottle ekai fitness island shaker ekai මේ ප්‍රොඩක්ට්ස් එක දැන් ආපෝ ස්ටොක් එකේ තියෙනවා මම ස්ක්‍රීන් එකේ දාන නම්බර් එකට කෝල් කරලා ගෙදිට ගෙන්න ගන්න පුළුවන් නැත්නම් වෙබ්සයිට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා එතනින් ඕඩර් කරගන්න පුළුවන් යමු ආපෝ වීඩියෝ එකට When I'm with you, suddenly I feel like you. Do you make it go away? Do you make it? මගේ සෙට් එක ගන්න කලින් මම ප්‍රශ්නයක් අහන්නම් රයිට් ඩුබායි ඇවිල්ලා දැන් අවුරුදු කීයද 10ක් වෙනවා අවුරුදු 10ක් කරා රයිට් ඩුබායිල අවුරුදු 10ක් කරා ඊට කලින් ලංකාවේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රි කී හිටියා ලංකාවේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකයි ඩුබායි ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකේ ඔයා දකින වෙනස්කම් මොනවාද ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකයි ඩුබායි ඉන්ඩස්ට්‍රි එකයි ගත්තොත් එහෙම සෑහෙන ලොකු ගැප් එකක් තියෙනවා ගැප් එකක් කිව්වොත් එහෙම ඉස්සෙල්ලාම අපි ගමු පහසුකම්කට प्रश्न लाभ इतर चिकन अत्यावश्यक पोषण पदार्थ उसी अब लंका तरगारी मरी अबास प्रश्न इलाते तरग मैं सुन प्रश्न अब मंगे तरगारी मेवा रटकूम कड़ा अब उत्तर इंडस्ट्री का दुबई फिटनेस इंडस्ट्री लोकई
එදිනෙක ගොඩක් මුදලක් කට්ටිය වේදන් කරා මිනිස්සු මම දැන් මේ හිටමු සත්‍ය දෙක ඇතුළත අපි දෙකම තමයි මිනිස්සු තමගේ හෙල්ත් එක වෙනුවෙන් වේදන් කරන්න දෙපාරක් ඉස්සරට නේද ඒක මම දන්නවා දකින්න නැති මෙහෙ කට්ටිය හොඳ කැම වෙලක් ගන්න නැත්නම් හොඳ ඒවට වේදන් කරලා වැඩි හිතන්නේ නැහැ ඒවට ඉන්වෙස්ට් කරන අය කොලා ඒක කොහොමද මේ පැත්තේ ඔයා දකින්න ඉතින් ලංකාවේ අපි දන්නවා හොඳ කැම කන්න වැඩි වේදන් කරන ආස නැහැ ඒ පැත්තෙන් කතා කරොත් කොහොමද मेह मांगे एडुकेशन पे तो होना मुलाटे हरी रटे अड़ते किसी में जन्म वटपिटा हदना इतना लाइफ स्टाइल मेन्टन करोड़े फिटनेस मानसिक मतलब मे रटे हदल मैंने हमला हमारे ऐक्टिव कोहेगी रनिंग पार्टी ऐक्टिविटी समहार संपूर्ण भारतीय वेट वे पाले नमें दूर प्रमाण से अनावश्य प्रमाण से शोल्डर की स्ट्रेस कर अवश्य है इलाक अटक कारण ब्रीतिंग मसल स्वीन मसल तदवेदी हमला उष्ण पिटवे मसल मसल दिगर हमला उष्ण මම කම්පිටිෂන් සීසන් එකේ නම් 10 4 10 3 ඊට වැඩිය වැඩි කරන්නේ නැහැ ඊට වැඩිය මම කවම දාපත් වැඩි කරන්නේ නැහැ වැඩි කරන්නේ නැහැ මම අන්තිම සෙට් එකේදී ඩ්‍රොප් සෙට් එක අනිවාර්යයෙන්ම කරනවා කම්පිටිෂන් සීසන් වේට් එක ඩ්‍රොප් කරගෙන යනවා එතකොට ඒක ෆේල් වෙනවා නේද රයිට් අපි සෙට් 4 ගියා යන් ඊළඟ චෙස් එක්සර්සයිස් එකට
මට ඒකත් එක්ක ප්‍රශ්නයක් පොළොට ආවා. දැන් මේ වෙනකන් සිලෙක්ට් කර මැෂින්ස් දෙකක්. රයිට්. ලංකාවේ සාමාන්‍ය අපේ ඔළුව තියෙනවා. චෙස් දේ නම් නැත්නම් ඕන දේ අපි පටන් ගන්න බෙන්ච් ප්‍රෙස් එකකින්. රයිට්. ඇයි බෙන්ච් ප්‍රෙස් එකක් උනොට මේක තෝරගත්තේ? මැෂින්ස් ද ෆ්‍රී වේට්ස් අතර ලොකු හැම වෙලෙම විතර බෙන්ච් එක ගන්නකොට ස්කොට් එක ගන්නකොට. නමුත් ඔයා මැෂින්ස් සිලෙක්ට් කරනවා. මොකද්ද මේක වගේ පර්සනල් අයිඩියා එක? මේ මම මම මැෂින් වල දකින ඩ්‍රෙස් ඉන්ජරි මගේ ප්‍රෙෆරන්ස් එක ඒක මොකද ලෙස් ඉන්ජරිස් කියලා කියන්නේ ඒක ඕල්රෙඩි හදලා තියෙන ඔයාට වැඩිපුර එෆර්ට් එකක් දාන්න ඕනේ බැලන්ස් කරගන්න හරි ඉස්සර තියන්න හරි ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ ඒක ඕල්රෙඩි මූවමන්ට් එක හදලා තියෙන කොට මේක ඊසි ඔයාට කරගන්න හරිද ඊට අමතරව අපි දන්න දක්ෂ ක්‍රීඩකෙක් ඉන්නවා මේ ඩෙක්ස් ජැක්සන් එයාගේ අවුරුදු 28 කාලෙන් පස්සේ දිගටම යූස් කරලා තියෙන මැෂින් එකම ක්‍රීඩකයා කිසිම ඉන්ජරි එකක් නැති දැන් හරි එතකොට අපි දැනගන්න ඕන ඩම්බෙල් එකක් අරගෙන අපි දැන් මුස්සල ගත්ත කෙනෙකු ඕවර්හෙඩ් ෂෝල්ඩර් එකට අපි ලොකු එෆර්ට් එකක් දානවා නේ මුස්සල ගන්න එතන තියෙන රිස්ක් එක වැඩි ෂෝල්ඩර් කප් එක ඩැමේජ් හරි එල්බෝ එක ඩැමේජ් මැෂින් එකකට ගියාන් පස්සේ මැෂින් එක ඔල්රෙඩි උඩට ඇවිල්ලා තියෙනවා ඉන්න අපිට උස්සල උඩට ගන්න ඊසි ඇක්ෂන් ඒ රෙන්ඩ මම තනියෙන් මම කොයි වෙලාවකවත් මම දැනට රන් කරන්නේ නැහැ. ඉස්සර ලංකාවේ දිගලා නම් දැන් ක්‍රීඩාව තේරුම් ගත්තාම තමයි මම කරන්නේ. මොකද අපිට ඒකේ බරපතලකම තේරුන්නේ නැහැ දවසට. ඔයා නම් හිතන්නේ ඔයා වේට් ට්‍රෙස් එක කිලෝ සාමාන්‍යයෙන් 50ක් හෝ 100ක් හෝ ප්‍රමාණයක් උස්සනවා කියලා. ඔය තනියෙන් උස්සලා ගන්න ඕන. හරි. උස්සලා නම් ඔය රෙපිටිෂන් 10ක් perform කරන්න. ඊට පස්සේ ආයි තියන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනට ගන්න ටිකට මේ ෂෝල්ඩර් කප් එක ඉන්ජරි වෙන්න තියෙන පර්සන්ටේජ් එක කොච්චරද ඊට වැඩි ලේසියි මම මැෂින් එකෙන් ගත්තා කැහුවා තිබ්බා ඒකට මම රිස්ක් එක අඩු කරලා තියෙනවා ඒකයි මම මැෂින් තෝර ගන්න හැම වෙලාවෙම රයිට් තවත් හොඳ දෙයක් යන් ඊළඟ සෙට් එක අනව කට්ටිය මේ ග්‍රිප් එක හරි බාරක මිලිමල්ලන්නේ නැත්නම් මිලිමල්ලන්නේ ඔහුම ඇල්ලුවත් බාරක වේට් එක තියෙනවනේ පාම් එක. පාම් එක. හරි. මෙතන තියාගත්ත ගමන් ඔයා එක්සයිස් එක බ්‍රේක් කරනවා. හැම වෙලාවෙම ග්‍රිප් එක කොහොම අල්ලගා සෝසයි ග්‍රිප් එක ගත්තත් රෙගුලර් ග්‍රිප් එක ගත්තත් පාම් එකේ ඔන ඕන එක්සයිස් එක. වේට් එක තියෙනවනේ මෙතන ග්‍රිප් එකේ තියෙනවා. සයිස් එක විදිහට කේබල් පයිරේ තෝර ගන්න මැෂින් එක හරි වැඩිය දකින්න හම්බෙන්නේ නැති එක්සයිස් එක අපි සිලෙක්ට් කරේ කවදාකවත් ට්‍රයි කළ නැති ඉක්විප්මන්ට් එකක් ඉක්විප්මන්ට්
ඉස්සරහ නේ. ඔයා అంతిమ పూజిస్తాను చేసి అపో సరే అగైన్ ඉක්විප්මන්ට් රයිඩින් එක. ආරංචි තියන ට්‍රේන් කරන මාසල් ගෲප් එකට ඉතින් අලුත් දෙයක් try කරද්දී ගොඩක් දැනගන්න පුළුවන්. හොඳ එක්සයිස් එකක් ගොඩක් වදනේ. ස්පීසර් එකේ උතර රස්තුල ගත් හොඳ දැනෙන එක්සයිස් එකක් කරද්දී තව කිසෙට් එකක් කරනවා. right වගේ සෙක්ස් එකක් කරනකොට ලොකු බරව තෝරගන්න එපා. විශේෂයෙන් මේක පැක්ටේජ් එක නැත්නම් කේබල් ක්‍රොස්ඕවර් එක, ලම්බෙල් ෆ්ලයි එක මේ වගේ එක්සයිස් කරනකොට ලොකු බරවල් ගන්න එපා. වාගේ ප්‍රොමෝ ගන්න බැරි වෙනවා පළවෙනි. ළඟට වාගේ එක්සයිස් එකේ මූවමන්ට් එක මිස් වෙලා යනවා. මසල් එකේ තියෙන ටෙන්ෂන් එක, අවුට්පුට් එක මසල් ටෙන්ෂන් එක ඔක්කොම නැති වෙලා යනවා. මොකද වා එෆෙක්ට් එක දාන්න ඕනේ weight එක ආපහු එතන ගේන්න. පොඩි බරක් තෝරගෙන මේකෙන් කරන්නේ මසල් ස්ක්විස් කරන විතරයි. ඒකට වාගේ අවධානය දෙන්න ඕනේ මසල් ස්ක්විස් නේ. ඒකට ඒකට අවශ්‍ය ප්‍රමාණය දෙන්න වැඩි. මම මේක පල්ලෙහාටම දැම්මද හිතන්නේ නැහැ. මෙතෙන් තම දාලා ඔය ලොකු එෆෙක්ට් එකක් දාන්න ඕනේ. මෙතෙන් නගන්නේ නැහැ. මම වුණත් දඟලන්න ඕනේ. උතෙන්ද ටක් ගෙන්න. හන්ද පොඩි බරකින් පටන් අරගන්න. අවධානය තියාගන්න මසල් එක. right මම ඒකත් එක්ක අහන ප්‍රශ්නයක් දැන් මේ ජිම් එකේ තියා පොඩක් වට පිටේ බැලුවොත් right ගොඩක් හොඳ ෆිසික්ස් කියන්නේ හොඳම ලෙවල් එකේ තියෙන ෆිසික්ස් තමයි තියෙන්නේ මොකද්ද මේගොල්ලන්ගේ රහස right මම කියන්නේ මොකද්ද ඔයා දකින්න විදියට මේගොල්ලන්ට මෙච්චර සාමාන්‍ය ඕගලන්ට වීඩියෝ එකේ පෙනේ මේ වට පිටේ ට්‍රේන් කරන අය ගත්තොත් right හොඳට හાર્ඩ් ට්‍රේන් කරන ගොඩක් හොඳ ෆිසික්ස් තියෙන කට්ටිය ඉන්නවා මෙහෙ ඔයා දකින්න හොඳ දේවල් මොනවද ගොඩක් මේ ට්‍රේන් කරන අයගේ मेहे मम जाकिन मंद देवल ट्रेनिंग टेक्निक पलवे इलाट ट्रेनिंग मम ट्रेनिंग टेक्निक अभी लंका ट्रेनिंग करना विधि मेह ट्रेनिंग करना विधि संपूर्ण विना अनेक मेहे मम ट्रेनिंग करना मम मीनाटी हर स्पाट ट्रेनिंग करना किसी में मनुष्य प्रफोन करना मे हिस्ट्री लोक किसी की मैराथन क्रीड के इन्हें मैं पाए वरदे ඔතන ඔයා බලන්න ඕනේ අඩු කාල සීමාවකින් වැඩි ප්‍රමාණයක් මසල් එක ටෙන්ස් කරගන්න. right ඉන්ටෙන්ස් වෙන්න ඕනේ මසල්. එතකොට ඒකට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඔය යොදව ගන්නත් ඕනේ. අර වා කිව්ව හොඳ කතාව කලින්කට පොතක් කියවත් දුනොත් මිනිස්සුගේ ඔළුව තියෙන විනාඩි 20කට විතරයි. සයන්ටිෆිකලි කියන්නේ සයන්ටිස්ට්ලා විනාඩි 20කට වැඩිය මිනිස්සුන්ට දෙයක් එක දිගට කරන්න බැහැ කියලා. මොම කලාතුරකින් කිප දෙයක් කරයි නමුත් බහුතරයකට අවධානය යොමු කරන්න බැහැ. අවධානය බෙදෙනවා. ඊට පස්සේ ඔයා කල්පනා කරනවා වගේ මනසෙ හිමි දුවන. දැන් ක්‍රීඩාව ගත්තොත් ඔයා විනාඩි 45ක හයි ඉන්ටෙන්ස් වර්කවුට් එකක් කරනකොට එතනින් එහාට ඔයාට perform කරන්න බෑ. ඔයා වෙන්නේ ෂට් ඩවුන්. ඔයා බර උස්සන. නමුත් ඔයාගේ ඔළුවයි දැන් මම කියනවා වගේ මානසික මට්ටමයි ඔයාගේ ශරීරයේ එකතන හැරෙයි. මේක ශරීර ක්‍රීඩාවට වඩා මානසික ක්‍රීඩාවක්. ඔයාට ඇවිල්ලා ජිම් එකේ යකඩ උස්සන්න පුළුවන්. ඔයාගේ මනස එතන නැත්තම් ඔයාගේ ක්‍රීඩාව කරලා නැහැ. right. තව මොනවද ඔයා දකින්න වෙනස්කම් මේගොල්ලන්ට මේ වගේ ලෙවල් එකක් සක්සස් යන්නයි අපිට සමාට මට බැලුවාම තේරෙනවා රයිට් බලන්න වීඩියෝ එකේ වටේ පිටේ ඉන්න කටි ගොඩක් හොඳ ෆිසික්ස් තියෙනවා මොනවාද තව දකින්න දේවල් අපි කරන වැරදි මොනවාද අපි හැම වෙලෙම ඉගෙන ගන්න රයිට් මේ වගේ තරම් මේගොල්ලන් මොනවාද හොඳට කරන දේවල් අපි ටෙක්නික් ගැන කතා කරා කෑම බිව තව මොනවාරි තියෙනවද මේගොල්ලන් ට්‍රේනින්ග් එක බලද්දී අපි ඒ වැරදෙන්නේ නැහැ ට්‍රේනින්ග් එකත් අපි ගොඩක් වැරදි කරනවා මම දකින්න ට්‍රේනින්ග් වල ගත්ත සේම උදාහරණයකට මේ Facebook එකේ මගේ ඉන්න කට්ටිය දැක්කම බෙන්ච් එක දාගන්නවා කිලෝ 150ක් දෙන්නේ දෙපැත්තෙන් මුස්සලා මැදින් ඉන්නේ කියලා දුස්සු පොන්දනා මුස්සලා බාරගෙන එතකොට දැන් කවුද බාර කුස්සලා තියෙන්නේ දෙපැත්ත දෙන්නද මැදින් කියලා හරි මතක තියාගන්න ඕගොල්ලෝ පවර් ලිෆ්ටර්ස් නෙමෙයි
මාංශපේශයට අවශ්‍ය ප්‍රමාණය ඔයාට දරා ගන්න පුළුවන් ප්‍රමාණය ඔයාට පාලනය කරන්න පුළුවන් ප්‍රමාණය තමයි ඇති වුණේ ක්‍රීඩාවේ එතකොට ටෙක්නික් එක පළවෙනිද හරි වේට් එක ඊළඟ ඔයා ටෙක්නික් එක ඉගෙනගත්තම වේට් එක ඊළඟට මෙහෙ ඕගොල්ලෝ ලක්ෂණ ඇති මෙහෙ ක්‍රීඩාවේ මේ පරදාගෙන නටන්නේ අපේ ලංකාවේ හතර පහ දෙනෙක් කුස්සල දීලා එහෙම කරන්නේ හැමෝම තනියෙන් ඉන්ඩිවිජුවල් ට්‍රේනින් කරනවා මම කලාතුරකින් ට්‍රේනින් පාර්ට්නර් එකෙක් ඉන්නවා හැමෝම තමුන්ගේ ක්‍රීඩාව තනියෙන් කරගෙන යනවා ඒ අවශ්‍ය බර ඒගොල්ලෝ ගන්නව කරන්න ඕනේ මොකද්ද කියලා ලංකාවේදී එහෙම නෑ ලංකාවේදී කියන්නේ පුළුවන් තරම් බර දාන්න පැය 3-4ක් ට්‍රේනින් කරන්න අපිට වැඩ දෙන දේවල් ඊළඟට කියනවා ගෙදර දෙන්නේ කියලා කන්න එක ගෙදර දෙන්න පාන් වෙන්න පුළුවන් ගෙදර දෙන්න බත් වෙන්න පුළුවන් මේකට වෙන්න පුළුවන් එහෙම කාලා හරියන්නේ නෑ සමහරු කියනවා ලංකාවේ 170ක් ට්‍රේනින් 10ක් රෙස්ට් එක 10ක් ඉතිරි ටික නියුට්‍රිෂන් එහෙම නැහැ හැමදේම 100 100 වෙන්න ඕනේ හැමදේම 100 100 වෙන්න ට්‍රේනින් 100 100 කැම්පේම 100 100 රෙස්ට් එක 100 100 මානසික මට්ටම 100 100 එතන තමයි අර ක්‍රීඩකෙක් නිර්මාණය වෙන්නේ එහෙම නැතුව අරග 70යි මේක 10යි මේක 30යි එහෙම වෙන්නේ නැහැ කවදාවත් එහෙම කවදාවත් ක්‍රීඩකෙක් හැදෙන්නේ නැහැ හැමදේම 100 100ක් තියෙනවා. ඒ කියන්නේ 100 100ක් වෙන්න ඔයා ඒ මට්ටමට හදා ගන්නවා. ජිම් එකට ආවම gedara ප්‍රශ්න තියලා එන්න. ජිම් එකට ආවම ඔයා ඉන්නේ විනාඩි 45 නේ. ඔව්. ඒ විනාඩි 45 ඔයාගේ 100 100 කමිට්මන්ට් එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් එන්න බෑ දෙන්න. එහෙම නැත්නම් gedara ඉන්න. එදා අස්වට් ඉන්න උනාගේ ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ගෑල් ළමයි තරහ වෙලා හරි gedara ප්‍රශ්නයක් නැහැ වෙන මොකක් හෝ ප්‍රශ්නයක් ඉන්නම් නම් එන්න එපා ජිම් එකට. ඒ දවස් රෙස්ට් එක ගන්න. අමන් උත් වෙන්නේ නැහැ. සතියක් දෙකක් ට්‍රේනින් කරේ නැහැ කියලා ඇඟ වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහට තියෙනවා. මසල් මෙමරිස් තියෙනවානේ. ඊට පස්සේ ඔයාගේ හැමදේම හරියට ඇවිල්ලා පටන් ගන්නවා. දෙවෙනි කාරණාව ට්‍රේනින් කරාම පස්සේ විනාඩි 45 පැය දෙකක කාලයක් තියෙනවා. පැය දෙකක මේ ට්‍රේනින් තියෙනවා අපිට කන්න. බට් මම නම් මගේ විනාඩි 45 කරලා මම මගේ කැම්පේන් එක ගන්නවා. මම විනාඩි 45 එක්ක දෙන්නෙම නැහැ. ඉවරෙච්ච ගමන් මම මගේ ප්‍රෝටීන් එකයි පාක්ෂිකම ගන්නවා ගෙදරලා ගෙදර ගිය ගමන් මට උදේ නැගිට ගන්න විනාඩි 45ක් යනවා හරිනම් ඉතින් ගමන් මම මගේ මීල් එක ගන්න. එතකොට ඔයා මේක් ෂුවර් කර ගන්නවා ඔයා හැම වෙලාවෙම ෆුඩ් ලයින් එකේ. මම පැය දෙකෙන් පැය දෙකයි පැය තුනයි අතර කාල සීමාවයි මගේ මීල් එක අනිවාර්යෙන් ගන්නවා. මම ඒක ස්කිප් කරන්නෙම නැහැ. ඊළඟට කාඩියෝ. හරි ලංකාවේ මිනිස්සු කාඩියෝ කරන්නේ නැහැ. ලංකාවේ කියන්නේ කාඩියෝ කරලා තැඟ බහින. මම හිතන්නවා මේ මේ කර්ණහන්ව දන්නවා. එතකොට ලංකාවේ කියන්නේ දුවන්න එපා. තැඟ බහින්. කාඩියෝ කරන්න එපා. තැඟ බහින්. කාඩියෝ කරන්න ෆැට් බර්න් වෙන විදිහ. එහෙම දෙයක් නෑ. කාඩියෝ කරන්නේ අපේ ඇතුලේ මසල්ස්. කාඩියෝ වස්කියුලර් මසල්ස් වලට අපි වර්කවුට් එක කරනවා. එහෙම නැති වුණොත් එහෙම වට ප්‍රොෆම් කරන්න බෑ. වට ඔක්සිජන් ට්‍රේනින්. එතකොට කාඩියෝ අනිවාර්යයි. හැම කෙනෙක් ස්විම් කෙනෙක් හරි මාත කෙනෙක් හරි විනාඩි 20යි විනාඩි 40ක් ප්‍රමාණයක් දවසට කාඩියෝ කළ යුතුමයි. ඒක අනිවාර්යයි. ඔයා ක්‍රීඩා වා සිස්ටම් එකක් අවුට් එක කළත් නොකළත් මොනා කරත් කාඩියෝ කරන්න අවශ්‍යයි. මොකද අපේ මේ අපි මේ ඉන ජෙනරේෂන් එකේ කාඩියෝ නොකරන කෙනෙක් මම හිතන්නේ හේතුව. කනමුණ දේවල්. කනමුණ දේවල් විශ්ව ගන්න දේවල් එක කාඩියෝ කිය අනිවාර්යයෙන්ම කරන්නම ඕනේ. තුන්වෙනි කාරණාව ලංකාවේ මාස්ටර්ස්ලා කියන කට්ටිය කියනවා පුළුවන් තරම් බර උස්සන්න පැය දෙක තුනක් ට්‍රේනින් කරන්න. පැය දෙක තුනක් කිසිම ක්‍රීඩකෙක් ට්‍රේනින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා වැඩිම පැය කළා කියන්නේ ඒ තෝරගන්න එක මාංශ පේශිය මොකක්ද? මේජර් මසල් එක. චෙස්ට් එක නම් චෙස්ට් එක. හරි. ලෙග්ස් නම් කොට්ස් එක නම් කොට්ස් එක. හැමස්ට්‍රින් නම් හැමස්ට්‍රින්. ෂෝල්ඩර්ස් නම් ඉදාට ෂෝල්ඩර්. ඊට පස්සේ එක මසල් එකක් තෝරගන්න. ඒ මසල් එක ට්‍රේන් ගන්න එක්සයිස් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට කැලරි ප්‍රමාණය ගන්න. ඔයාගේ ශරීරයට හරියන ප්‍රමාණය. ඒක ඔයාට කැලරි මයින්ඩ් තේරෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 600යි 800 අතර ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ 600ක් කියලා කිව්වොත් එහෙම ඔය මයික්‍රෝසලින් ගන්න එපා නිකන් අපි ලංකාවේට තේරෙන විදිහට කිව්වොත් එහෙම බත් ගත්තොත් බත් ග්‍රෑම් 600ක්. හරි. චිකන් ග්‍රෑම් 600ක් හරි මාළු හරි මොකක් හරි ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 600ක් හදාගන්න. ඊට පස්සේ ඊට අමතරව එළවලු ග්‍රෑම් 100ක් 150 ප්‍රමාණය මිල් පහකට බෙදාගත්තා. ඉවරයි කතන්දර. ඒක හරි ලේසියෙන් කරන්න පුළුවන්. ඒකට එක මිල් එකට ග්‍රෑම් 125ක් විතර බත් වැටෙනවා.
චිකන් ග්‍රෑම් 125ක් විතර වැඩිනවා. ග්‍රෑම් 25ක් විතර නූල් වැඩිනවා. ඇති ඔයාගේ දවසේ එක මීල්. එහෙම බෙදාගෙන හදාගන්න. ඔබට වාට හරි සරලව මේ වැඩේ කරගන්න පුළුවන්. මයික්‍රෝස් කරන්න දන්නේ නැත්නම් මේක තමයි ඊසිම වැඩේ කරන්නේ. ලොකුවට මේ මේ හිතන්න දෙයක් නැහැ. ගෙදර තියෙන දේ කාලා සෙල්ලම් කරලා පල්ලෙ යන ගමන් කඩෙන් කොස්තුලක් කාලා යනවා කියලා එහෙම කරන්න බෑ. එහෙම නෑ. ඉතින් මාස්ටර්ලා කියනවනේ ගෙදර තියෙන දේ කන්න කියලා. අලුතෙන් එන ක්‍රීඩක ගෙට්ට උළුවට එන්නේ ගෙදර තියෙන දේ කන්න හරි. ක්ලාස් එක බැලුවා 200ක් තියෙනවා පල්ලෙ යන ගැස්ස කොස්තුල ගැහ. සෙල්ලම්. සෙල්ලම් කරපු තේරම අපරාධ. අපිත් ඒ වැරද්ද කළා ඉතින්. දැන් තමයි මෙහෙ ඇවිල්ලා අපි මෙහෙ ඇවිල්ලා සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපිට කිව්ව දේවල් කොච්චර වැරදිද කියලා අපි කරපු දේවල් කොච්චර වැරදිද. සමහර දවස්වල මම වැරදි කරලා තියෙනවා. يعني මම කරලා තියෙනවා ට්‍රයිසෙප් එක්ස්ටෙන්ෂන් එක කිලෝ 50ක් විතර දාලා මහා පිටිපස්ස කියලා සපෝට් කරනවා. මේක හරි පොඩි මසල්. මේ ටෙන්ඩන් එකේ ඉරෙන්න තියෙන ප්‍රමාණය වැඩි. මේක ඉරුණොත් ජීවිත කාලෙම ශ්‍රී ලංකා ලෙවර්. අපි නොදන්න කමට අපි ඒ දවස්වල ඕවර්හෙඩ් එක කිලෝ 50ක් කිලෝ 60ක් දාලා තව ගිනුත් පුස්සනවා. එක හරි පොඩි මසල් එකක් බයිසෙප් එකට ලොව දැකලා ඇති එක්කෙනෙක් උස්සන අනිත් එක්කෙනෙක් උස්සන සපෝට් දෙන්න බයිසෙප් එක හරිම පොඩි මසල් එක ඒකට මේ මේ මහා බර ප්‍රමාණයක් ඕනේ ගත්ත නොලෙජ් එක රයිට් ගොඩක් වටිනවා මට වුණත් يعني අපි ලංකාවේ ඉන්නේටම ලොකු දේවල් ඉගෙන ගන්න මේ මේ වගේ අය මේ ඉන්ඩස්ට්‍රි සෑහෙන කාලයක් ඉඳලා තියෙනවා දැකලා තියෙනවා මේ ලොකු ලොකු නම් තියෙන ඉන්ඩස්ට්‍රි ඉන්නයි ඉගෙනගෙන තියෙනවා ඒගොල්ලන්ගේ knowledge එක ගන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ right ගොඩක් දේවල් කිව්වා යම් මං හිතන අපේ chest exercise තුනක් කරා වෙනස ගන්නත් ඒ වගේ අපි tricep exercise දෙකක් කරමු දෙකක් හරි තුනක් හරි එයාගෙන් තව දේවල් මම ප්‍රශ්න දෙයක් තියෙනවා අහන්න ඒක අහන ගම ඊළඟ exercise එකට මං ගොඩක් කැමැතිම exercise එකක් මම මගේ muscle එකක් මගේ tricep muscle එක ගොඩක් develop කරගත්ත exercise එකක් ඊට අමතරව මේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ tricep එක කියන්නේ හරි පොඩි muscle එකක් अनावश्य बर दगल अवश्य मसल ऐक्टे पलवे यूज कर සාමාන්‍ය මට්ටමින් අපි කරනවා නම් සාමාන්‍ය බාරින් කරනවා නම් ග්‍රිප් කරලා තද කරනවා නම් මේකෙදී මෙහෙම අල්ලගත්තම සම්පූර්ණ ට්‍රයිසෙප් එක විතරයි ඇක්ටිව් වෙන්නේ. ඇඟිලි තුන විතරයි ඒවා යූස් කරන්නේ. වාට ලොකු බරක් පොම් කරන්න බෑ. ඉතින් පොඩ්ඩක් වුණනම් බර යනවා. කරලා බලන්න බල්ලමට කියන්න වාට දැන් දෙන්න. राइट मारा था उसे एक्सरसाइज से ट्राई कर लगा नहीं पहले तुमने पहले नहीं तुमने पहले बेटे आडू के लिए पहले ना था ट्राई कर फिर कोई फॉरवर्ड पैरल दिया करने नहीं बेटे तो पुट्टा पाइंट करने पैरल दिया करने हैं अनुशीलन फिर कोई स्केट कर रहा है लाइसेंस पे तो उन्होंने नहीं Thank you.
ශෛකල බලන්න රයිට් හොඳ එක්සයිස් එකක් කරගෙන ඇති උත් මේක තියාගත්තම ගොඩක් දැනෙනවා ආ ට්‍රයි කරන හොඳ එක්සයිස් එකක් මං කිව්වා වගේ එල්බෝ පැරලල් තියාගන්න පොඩ්ඩට මෙතන ස්ක්විස් කළා එල්බෝ එක ලොක් කරන්න අවශ්‍ය නැහැ මෙතන ඉඳලා ට්‍රයිස් ස්ක්විස් කළා ඒනවා एक्सरसाइज එක කරනකොට වාට දැනෙනවා වගේ ෂෝට් හෙඩ් එක වැඩ කරනවා ගොඩක් ෂෝට් හෙඩ් එක ඇක්ටිවේට් කරනවා වාට දැනෙනවා ට්‍රයිසෙප් එක මම ඒකත් එක්කම ප්‍රශ්නයක් අහන්න මට මොකට අපි දැන් තමයි එක්සර්සයිස් ටෙම්පෝ දැන් මම දැක්ක අපි මුලින් කරපු චෙස් එක ප්‍රෙසර්ස් වල ප්‍රෙස් එක්සර්සයිස් වල ගොඩක් අය 1 2 වගේ හයි ස්පීඩ් එක යනවා මොකද්ද හොඳ ටෙම්පෝ එකක් ඔයා කියන සාමාන්‍ය ටෙම්පෝ කියන පොඩ්ඩක් يعني මේ නෙගටිව් එකේ ස්පීඩ් එකයි සෝරි දෙකේම මූවමන්ට්ස් දෙකේම ස්පීඩ් එක මොන වගේ වෙන්න ඕනද ඕන මූවමන්ට් එක මෙමය ඔකේ ක්‍රම කිහිපයක් තියෙනවා ट्रेनिंग मेथड का तो हाई सी रेडी दी हर वन वार जनरेट वह हाफ दिन है अवश्य में बेसिक तो ना किया हर पालेवनी का विथ टर्न अराउंड है विथ टर्न अराउंड के लिए हमने कि स्टॉप पे करना है जब हम एक्सरसाइज से चेस्ट के बटन करते हैं कंटिन्यू में रिदम में करने में हर इतने कोटे का मॉडरेट स्पीड देख लेना हाई विंड तो ना लो विंड तो हाई उना के लिए हमने वहाँ जर्क तो कोटा वाटर भाग मसल लेके टेंशन ने का मिस चला है हर मोडरेट उन्ना में वाके माइंड का मसल का कनेक्ट रेवेन्यू का विदाउट टर्न अराउंड डे के लिए वाक का क्या नाम मावत लोक करना है हम हाफ दिए ना आप असर ना यान हर इलंग के लिए आप ही करने एक्सप्लोसिव मूवमेंट के लिए आप ही करने एक्सप्लोसिव मूवमेंट के गन में एक्सप्लोसिव मूवमेंट के लिए कंट्रोल डाउन राइट मूव कंट्रोल डाउन एक्सप्लोसिव सो ये करने विदाउट टर्न अराउंड थोड़ा वही देते हैं वही तो उनका मैं जाना था तो मैं चुनती हूँ अरे ये मैं ना तो जाएंगे वो या हितान लोग वो या कंपटीशन के अंतिम साथी जगह इन्ना वगैरह ये तो कोई स्पीड देके प्रश्न है ना ये तो कोई वाट आइसोलेट करने वाला वक्त ना वाट मसल बिल्डिंग करने है मसल बिल्डिंग वर्ल्ड वाह ही थी कि तो मुकाद दो तरीके और के पर्सनल प्रेफरेंस का मसल बिल्डिंग वर्ल्ड और के पर्सनल प्रेफरेंस का मुकाद दो तरीके मसल बिल्डिंग एक तमाय पर्सनल है आंटर देन बोलो आएगा कि पर्सनल प्रेफरेंस के जरिए मान देना एक्सप्लोसिव नेगेटिव का स्लो एक्सप्लोसिव है तमाय मसल बिल्डिंग है तो नहीं कि मसल लेके शॉक करना कंट्रोल पाल अभी मेतन नवाज चला बू एक्सप्लोज करना मैं तो वहाँ मसल भी शॉक कर अभी कह रहा गोड़ा के लाट मे पत्र आता है यार अब दावत कर रही मेरे वहाँ एक्सरसाइज से ब्रेक का लीवर है मे वेट के मित्र आता रही हमें वेला आपको दिन कंट्रोल अगेन पाल हटाना नेगेटिव मूवमेंट है जी नेगेटिव मूवमेंट है कंट्रोल वेन ने मोन वहाँ मेक बाइसेप पे उत्साह देने में है दे हाँ क्या दिखा दे इतने तमाम बाइसेप पे की टेंशन नहीं कराने
చెస్ట్ కి పల్ హ్యాట్ తో టెన్షన్ ఏంది ఈ మసల్ లకు ఎక్స్‌పెండ్ అయ్యి మెదను రైట్ తవత్ ఒక టిప్ ఒలుయ తీయా గాన్న మదన අපි కామన్లీ దకిన దేవల్ తా మమ సామాన్యంగా ఆహారం తో අපි దకిన దేవల్ కలిం ఆ ఇగోలన్ ట్రైన్ కరేది අපි ఇగన గాన్న పులువా ఏ కామన్లీ విన దేయక్ గాన తమై అవ్వే మే కరే ట్రైసెప్ ప్రెస్ డౌన్ ఎక రైట్ ఇకి మునారి पोड़ी मसल बार अवश्य कंट्रोल සීට් එක හදා ගන්න වාගේ ලෙවල් එකට සපෝට් එක පැරලා ගියනකොට පොළවට ආසම සීට් එක ගන්න මනාදී ගියා ගන්න ඔෆ්සෝ මෙතනදී කුස්සලා මෙහෙම කරන්න අවශ්‍යතාවය නැහැ ෂෝල්ඩර් එක ගොඩක් අය මන්ද කියලා ෂෝල්ඩර් එක උස්ස ගන්න ෂෝල්ඩර් එක කන්නේපා කවදාවත් වට් එක මන්ද එක නෙමෙයි වර්කවුට් එක කරන සයිස් එක ගියා ගන්න ඔෂන් තාවා हरी सरल मूवेंट कंप्लीकेट कर मम लगे सामने वाले है ना वेटे मैं सरल टेक्निकागन वेट मुख्य वाट कंट्रोल करोने रेपिटेशन दहायत्न करें हत अमार अट इडी अमार दहाय स्ट्रगल कर दहा बरम वीडियो की प्रश्न एक्सपीरियंस මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් හොඳ ෆිසික් එකක් හදන්න ඔයාගේ පර්සනල් ඇඩ්වයිස් මොනවාද පළවෙනිදී හොඳ ෆිසික් එකක් හදන්න ඉස්සෙල්ලාම හොඳ පුහුණු කරුවෙක් තෝරගන්න හරි පුහුණු කරුවෙක් තෝරගන්න හරි දැනුමක් තියෙන ඔයාට ආදරය කරලා ඔයාව ගමනක් එක්කන් යනගෙන මේ ඒක පළවෙනිම කාරණා ඒක මම පර්සනලි ප්‍රශ්න කරන දෙයක් ඊළඟට කැම බින් प्रश्न जाति प्रोटीन प्रोटीन लीलो स्कूप दिखाई मासपूर आवटेदर मेके कैम भीम पोष पदार्थ जिम्मे मून करवे मानसिक मटम गुडा देवल क्रीडा මේ ඇවිල්ලා මම දැකපු දේ තමයි හැමදේම තියෙන්නේ අපිට ලේසි මේ පෝෂක පදාර්ථ මොනවා හරි පිටි හරි න්‍යූට්‍රිෂන් ඇමයිනෝ BCA ඕනම දෙයක් මෙහෙන් ගන්න ලේසි අනේ අරගෙන පාවිච්චි කරන්න ලේසි එතකොට ඊට අමතරව ජිම් එකක් හොඳ ජිම් එකක් මේ වගේ හොඳ ජිම් එකක් හොයාගන්න එක හොඳ පුහුණු කරලා හොයාගන්න එක ලේසි පොඩ්ඩක් ලංකාවේ ඉන්න කෙනෙක්ට මේක අමාරුයි නම් ඔන්ලයින් එකෙන් හොඳ කෝච් කෙනෙක් හොයාගන්න කොහෙලා අමුන්ට බලන්න ඇත්ත එක ප්‍රී ට්‍රයල් දෙකක් තුනක් කරලා එයා ඔයාගේ ශරීරය අඳුරගෙන තියෙනවා. කෝච් එක හොඳ වුණ පළියටම එයා ඔයාව ගමනක් එක්කයි කියලා හිතන්න එපා.
ඉස්සෙල්ල දැනගන්න ඕන ඔයා තේරුම් ගන්න ඕන මේ පුහුණුකරු මගේ ශරීරයේ තේරුම් අරගෙන දින්න මම කවුද කියලා තේරුම් අරගෙන දින්න එතකොට මට අවශ්‍ය දේ මෙයා රෙකමන්ඩ් කරනවාද කියන දේ ඉස්සෙල්ල බලන්න එහෙමයි දක්ෂ ක්‍රීඩකෙක් නිර්මාණය කරන්න පුළුවන් එහෙම නැතුව මම හිතන්නේ මේ ජිම් එකකට ගියා යකඩ ඉස්සුවා සප්ලිමන්ට් එකක් ගත්තා කියලා ඔයා ක්‍රීඩකෙක් වෙනවා කියන තරම හිතන්න එපා අනිත් එක ඊළඟ දේ මතක තියාගන්න ලංකාවේ තරගයක් දින්න කියන එක තේරුම ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි ලංකාව කියන්නේ පුංචි දූපතක් හරිද ඒකේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෝ ඒ ක්‍රීඩකයෝ රටෙන් එළියට ඇවිල්ලා ජාත්‍යන්තරයේ දිනනකම් හිතන්න එපා මම දිනුවා කියලා සමහර ක්‍රීඩකයෝ නොසස් මීට් එකේ දිනන්න පස්සේ ආයෙ හොයාගන්නත් නැහැ ඇති කියලා නවත්තන ආ මම අර කලින් කර කිව්ව දෙයක් එක තමයි කිව්වේ තමාගේ සෞඛ්‍ය වෙනුවෙන් වේදන් කරන්න හිතන් දෙපාරක් හිතන් දෙපා right ඒ පණිවිඩයත් එක්ක දුබායි විනෝස් ජිම් එකෙන් සම්පු ගන්න තමයි right මම මේ කරන අදාසක් ආයි අපි මේ වීඩියෝ එක කරද්දී සෑහෙන දේවල් කතා කරා ඒ කියමු වීඩියෝ එකක් දිග පෑදයක් තුනක් කරන්න බැරි නිසා දවාර දේවල් කියන්නත් කතා කරන්නත් බැරි වුණා ඉතින් බලමු right channel එකට support කරන්න පුළුවන් වුණොත් බලමු තව මාස කීපයකින් ආයි ඇවිල්ලා දවස් පහක් විතර නම් සීරීස් එකක් විතර වුණත් අපිට මසල් බයි මසල් වුණත් කරන්න පුළුවන් මේ වගේ රටක ඇවිල්ලා මොකද මේ වගේ අය right ලංකාවේ ඉන්න දේවල් ඉගෙනගෙන තියෙනවා අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඉතින් හොඳට හැමදේම ගියොත් right බලමු ලබන අවුරුද්දේ හරි මුල් කාලේ වගේ මෙහෙට ඇවිල්ලා අපි දවස් පහකට විතර සමාජ සීරීස් එකක් කරලා ගොඩක් නොලෙජ් එක දෙන්න ඉතින් ලොකු thank you එකක් දෙන්න ඕන චතුරට right Instagram account එක යාගේ පල්ලෙහා තියෙනවා යන කතා කරන්න ඕන නම් right අපි කතා කරාමත් කෙලින්ම කිව්වේ ලංකාවේ වැඩක් නැහැ සපෝට් එකක් දෙන්න right මොකද අපිට මෙහෙ ආපු බැලුවා කාත් එක අපිට කතා කරලා හොඳ වීඩියෝ එකක් අරන් හොඳ නොලෙජ් එකක් ඕන දෙන්න පුළුවන් right බෑ කිව්වවත් නැහැ කෙලින්ම කිව්වා right ඕන දෙයක් කරමු මම කියන්නේ මේ වෙලාවට එන්නම් full support එකක් දුන්නා ඉතින් යන්නේ යගේ Instagram account එකට මම link එක දාන්නම් පල්ලෙහා එයාට ඒක message කරන්න පුළුවන් right මම පොඩි දෙයක් ඇඩ් කරනවා ඔය කතාවට ලංකාවේ කෙනෙක් මෙහෙ ඉන්න කෙනෙක් හරි ලංකාවේ ඉන්න කෙනෙක් හරි ක්‍රීඩකෙක් විදිහට ඉස්සරහට යන්න හිතනවා නම් මම උදව් කරන්න හරි මම උදව් කරන්න මෙහෙ හයිඩ කරන විදිහ නැතුව ලංකාවේ කෙනෙක්ට කරන උදව්වක් විදිහට මම උදව් කරන්න ඒක මම කැමති ඒක හරි විදිහ ප්‍රයෝජනය ගන්නවා අපි කවුරුත් මේ දහස් ගානක් කවුරු ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ නේද හරි කෙටි කාලයක් ඉන්නේ ඒකෝ මේ ඉන්න ටිකේ කවුරු හරි කෙනෙක්ට මේක පාස් කරන්න ඕනේ එයා තව කාටද පාස් කරන්නේ ඒක හන්ද කවුරු හරි කෙනෙක් ලංකාවේ හොඳ තරගකාරී මට්ටමකට යන්න හිතනවා නම් මට පුළුවන් දේක් තියෙනවා නම් මම උදව් කරන්න right ඉතින් කන්ටැක්ට් කරන්න ඕන නම් විස්තර මම පල්ලෙහා දාලා තියෙනවා අපි channel එකේ Instagram message එක දාන්න ඕන ලක උදව් කරලා ඇසි right දිගටම channel එකත් එක්ක ඉන්න subscribers ලක්ෂය දාලා කියලා හිතනවා මේ video එකට දාලා ඇති දාලා නැත්නම් ලක්ෂය subscribe ගන්න right අපි හම්බෙමු තව video එකකින් thank you chatu thank you school of fitness balana ඔයගොල්ලෝ නිසා තමයි මේ වගේ වෙන නරක නැතිල ඔයගොල්ලෝ knowledge එක gain කරන ඉස්සරහට අදියා වෙන අපි ලඟ විදිහ outdoor gym area එක ඒකේ air runners තියෙනවා dumbbells තියෙනවා machines තියෙනවා right මේ පෙන්නුවේ Dubai වල B1 gym එක ඉතින් කවුරු හරි මෙහෙට ආවොත් ट्रेन करना
ගොඩක්ම ගණන් ජිම් එකක් නමුත් උගලන් දැක්කා වගේ ඒ ක්වොලිටි අතින් equipment අතින් ඒ ට්‍රේනින් කරන environment එක අතින් වෙනස්ම සහ හොඳම ජිම් එකක් තමයි උගලන් දැක්කේ ඉතින් කිව්ව වගේ channel එකත් එක්ක දිගටම ඉන්න අපි මේ වගේ තව තව ජිම් සහ තව අලුත් fitness සහ body building දේවල් ඕගලන්ට channel එක හරහා දිගටම අරගෙන